දැන් ලංකාව ගණන් පිටින් දහස් කළා ප්‍රචණ්ඩානිය වලට 1984 බලන්න ආජිත්පත් කියන පොතේ තියෙන රජයේ වගකීම. ඒ කියන්නේ සිල් දනාටම ඉගෙනලා අයිතිවාසික සේවා කියන කාර්යය ඇතිවෙනවා. සජාතින්ගේ ප්‍රත්‍යක්ෂින්ද කියන පැහැලි මොහොත සඳහන් කරන සෑම පුරසිකම් සෑම මිනිසුරුම ඉගෙනලා අයිතිවාසික කියන. හැබැයි අයිතිවාසික. වල කියන්නේ කෙනෙක් නැහැ. දැන් මේ අපේ අනුන් ව්‍යවස්ථාවේම කියනවායි මම කියපු කොටසේ රාජ්‍ය ප්‍රතිපත්ති හඳුන්වන කොට අවකාශයේදී මේ කියන අයිතිව වගකීම ඉගෙන ගන්න ඕන කියන කාරණය කිසිම විදිහකට නෛතික වශයෙන් බැඳීමක් ඇති කරන්නේ රාජ්‍යයකට. ඒක පොඩි උපරායක් කරනවා ගන්නත් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න අවශ්‍යයි. ගැනීම අයිතිය. හැබැයි අයිතිය වල කියන්න රාජ්‍ය බැඳෙන්නේ නැහැ කියලා පැහැදිලිවම ඒක කොහොමද කියනවා. පොඩ්ඩක් අහලා බලන්න. මේ කියන මොනවද කියන්නද? මේක ලංකාවේ ප්‍රතිමතුන් කියලා කියන අය නැත්නම් විවාදිනු සාකච්ඡා කරන අය මග අරින එහෙම නැත්නම් උන්න මග යන තැන. ඇත්තටම සිතුවිලි ඉක්ම තියන්නේ ලංකාවේ ව්‍යවස්ථාන්තර තත්ත්වයන් ඇතුලේ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් බවට පත් කරනවා. ෆන්ඩමෙන්ටල් රයිට් එකක් තමයි. එතන තමයි ඥාන තියෙන්නේ. ඒ කියන්නේ සිද්ධාන්තවලින් කරන කරගේ බැඳෙන කරගෙන අපි යනවා එතෙන්ටයි. එතකොට මූලික අයිතිවාසිකමක් වුණාම ඒක කඩේකෝත් අපි සුප්‍රීම කෝර්ට් එකට යන්න ඕනේ. FR ගන්න. මූලික අයිතිවාසිකම ප්‍රතිම ගන්න තුන මගේ දරුවාට උගන්වන්න නෑ. මගේ දරුවාට නෑ රයිට් එකක් කියලා ඒක ඉගෙන ගන්න අවස්ථාවක් නෑ. ඒක රයිට් එකක් නේද? දැනට තියෙන්නේ කොතනද? රාජ්‍ය වගකීමක් හැටියට කියලා තියෙනවා. එතකොට මූලික අයිතිවාසිකම සඳහා ඒ පරිපාලන ඉඩක් අපිටව තියෙනවා. නමුත් කවුරුත් ලංකාවේ කතා කරන්නේ වෙන වෙන කාරණා කතා කරන්නේ කියන්නේ නැහැ කියලා හිතනවා. මුලදේ නැත්නම් පල්ලේ විදිහේ විතර කතා කරන්නේ මේ අත්‍යවශ්‍ය දෙයක් කියලා කතා කරලා අදාළ කරනවා. මම බයලු කියනවා ඔබත් එක්ක ඉන්නේ මානව ශිෂ්ටාචාර මෙතෙන්ට ආවේ දැනුම නිසා. දැනුම නැත්නම් ගාම ගන්නේ දැනුමේ කොටසක් තමයි අධ්‍යාපනය කියන්නේ. දැනුම ගත්තාම අපරි මොනවානේ ඒකේ අධ්‍යාපනය කියන්නේ තත්තා. ඒක අධ්‍යාපනය රාජ්‍යත්වයේ සම්බන්ධ වෙන තැන තමයි ලොක්කි වෙන්නේ. ඒතකොට ගේ වෙනකොට ඒ සියලු කාරණා එසේ දිදීදී ලංකා විද්‍යා සම්පන්න අවස්ථා මේකෙන් ඒ වෙගෙන යනවා. ගුගුල් දීමෝපියෝ ළමයි පදදරින් ආණ්ඩු ඔක්කොම වගියන්නේ. ඒතකොට දැන් අපිට මේ යුගයේ ජීවත් වෙන මිනිස්සු අතර තියෙන්නේ මේ කාරණය ඉදිරියටගෙන පෝෂණය කරලා ඉස්සරහ කල් කරන්නේ ඊළඟ ජෙනරේෂන්. තමයි ළමයින්ට අද දරුවන්ට අපේ කාර්යයෙන් වත් අනික විද්‍යාත්මක දැනුම වාදිකයන් ඉදිරි සීගස් ගන්න. වෙන්නේ 1205 දී අපසු සස්පල ශිෂ්‍යව පහර දෙනවා. ඒ විද්‍යාලේ වප්පතිව සම්මාස ඒ පහර දීන අමුණ උන්ට හැටි කියන්නේ සම්මාසයේදී අදහස අනුව ශිෂ්‍ය අදා ගන්නවා. ඒක ඕක කියලා. නමුත් අපි දෙනවා කැලිවලු කිසිම තත්ත්වයක් නැතිව ශිෂ්‍යව පහර දෙන්නේ නැහැ. يعني දැන් කියලා මුතිරි ගුලාසියක් වයිට් එකක් තත්ත්වයක් නැතිව කිසිම පහර දෙන්නේ නැහැ. වාද දීන පුළුවන්. එහෙම කතිකාවක් තියෙනවා මේ සිද්ධියේ මේ දරුවාට පහර දෙනවා මේ මේ දරුවා අපසොස් පිළ දීප්ම ශිෂ්‍යය කියලා නෝකිට කණ්ඩායම නායකය. එතකොට උන්ට පහර දෙන මොහොත වෙනකොට මේ ප්‍රතිපල ගුරුවරිය මතම් වුණා දවස් තුනකට කලින්. දවස් හතක් ඉඳලා ඇති ඒ ගුරුවරිය අඳාලා මට දැකපු දෙයක්. එයා අඳන්නේ පන්ති උගන්වන මොහොත මේක වෙන්නේ. ඒ එයා උගන්වන්නේ කොන් විශ්ව උගන්වන මොහොතද මේ සිද්ධිය වෙන්නේ. ඒ සරණාසේන ඒ ශිෂ්‍යයාට පහර දෙලා පන්ති එතකොට මේ ගුරුවරයාට මේ පාලනය කරන්න බෑ. ඒ විද්‍යාලේ ප්‍රාමත්‍යමයි මම
සොරි කියන්නේ මේ මොකක්ද කතාවත් ළමෙන් දාන්න. අතින් පයින් කාර්ණික විචාරමයි ඉන්නවා, තුවාලේ චරමයි ඉන්නවා, ඉස්තේකක් තියෙනවා. එතකොට දැන් මේ සිද්ධිය උනාට පස්සේ ෂේ ගුරුවරයා එකම දේ තමයි යා කියනවා. තවත් දැන් කරුවත් න්යායට කරන්නේ එකම දේ තමයි යන්න ළමක්ෂ කරක්ෂණය. ළමක්ෂ අධිකාරී වෙන කරන්නේ දෙයක් නැහැ. ඒකේ ශික්ෂා යම් සිද්ධියක දවස තුන දෙනවා. යාම භාෂාවෙන් හරියට කියන්න දෙන්න ඕනන් මේක කරන්න ඕනකොට. ඔහු මේක ඉෂුව එකකට ගන්නවා. ඔහු දකින්න මේ කියන්නේ දරුවා විශ්වාල ඒ කතාව උත්පාදගෙන ඔහු යොමු කරන වෛද්‍ය පරීක්ෂණ වල නියම ක්‍රමයට ඔහු නඩු කරනවා. ඒතර නඩු කරන කරාට පස්සේ 2005 ඉඳලා මේ 2010 මේ පැයකට කරන නඩු අහනවා. කාර්යාලයේ විස්තර වුණ පදිනුලා විදිහට රාමයක් හිටලා දැන් මේ. ඒතකොට නඩු අහලා අවසානයේදී නඩුව කියන්නේ ඒ ඉරිසුරුවේ මේ තීරණයක අවසානයේ මේක වරදක්. මේ පහරදීම අන්තිම අමානුෂිකයි නීති විරෝධී කියන කාරණය පැහැදිලිවම දරු දෙන්නේ තියෙනවා. ඊට පස්සේ දඬුවම් දෙන දිනයක් වෙනවා. දඬුවම් නියම කරා. ඒ නියම කරන දිනේ වෙනකොට මේ ඉරිසුරුවේ අඩිය පස්සට දියලා කැප් විරස් මෘදු භාෂාවකින් කියලා දින මේක හිමු උනා. මහා ප්‍රශ්නේ විතරේට හදාගන්න ඕයි තමයි මේක කරලා තියෙන්නේ කියන තැනද මතවාදයක් සකස් වෙන විදිහට ඒ තීව වෙනස් කළා. ඒක කාර්යයක් තමයි අධ්‍යයනය කරන කාර්යය මේ විදිහට කරන්නේ කිසිම කෝරේ කියනවා කියලා කිව්වම ගන්නවා. ඔර එහෙම කතා කරද්දී තමයි සිස්ටම් එකට වෙන්නේ. එහෙම සත්‍ය පිටින් ඒ ඉදිරි අපි කතා කරන උගත් කියන බෑ. එමනම් මුළු වෙනත් දෙයක් මක් ඒ නිසා අපි කතා කරන පුද්දේ තරන්නේ නැහැ කියලා කිසිම. ඒකට ඊට පස්සේ වෙන්නේ යූත් අධිකරණයේ ළමයන් කියන සම්මාස වැල්ල සමාවෙන්න. මේ සම්මාස වල අපහසුතාවය පත් වෙනවා. ඒකට වැද්දාම ඒ වදිනේ කරලා ඊට පස්සේ පසඟ පිළිගන වදිනේ. ඒ වෙනකොට ඊළමයි කතාව තමයි ඊළමයාට පාදින් සිද්ධිපත් ඉස්කෝලේ යන්නේ යාට. කොයි කොම යාමින් දුරම දුරේ ඉරිසලා මේක දුරට යම් දෙයක් කිරුවා කියන කාරණා. කාරණාද පුරු සහයෝගය දෙන්නේ නැහැ ළමයි කතා කරන්නේ නැහැ කොම් වෙනා පන්ති ඉස්කෝලේ ඉන්නේ නැහැ කියලා දුක්වත් අපි මෙල ඉස්කෝලේ ඉන්නේ නැහැ. අධ්‍යාපන ජීවිතයේ අවසාන වෙනවා පාසල කතා. ඒරගේ හොඳයි කියලා පුතරන්ට එකම හඳුන එළමයි ඉතාලම මේක ඉගෙනගෙන ඉතාලම හොඳ ප්‍රතිඵලත් එක්ක එළින් අපොසු සස්තල කරනවා. මම වගේ ප්‍රතිඵලිය හොඳ ප්‍රතිඵලයක් කිසි දයක් දෙන්නේ නැහැ. ඒකට ඒ දෙකම යා මේ පුද්ගලික බැඳීම රසාත කරනවා. ඒ ප්‍රතිඵල මත මේ කොලේ පෙන්නලා ඒක කිසියම් ගැටින් ගියපු මොකක් හරි යාත්‍යක් වෙනවා කියලා මේ කොලේ පෙන්නලා මේ මැනේජ්මන්ට් එකේ ළමයාස් කරනවා මේ ප්‍රොජෙක්ට් එක. ඒ ග්‍රාහක ළමයි මේ ස්කූල් තියාගන්න එක ප්‍රශ්නයක් වෙයි කියලා කාරණේ කියලා ඒකස් කරනවා. ඒ ශිෂ්‍ය රසවන්නේ ශිෂ්‍ය ක්‍රේ දැන් කොර රසවන්නේ මේක වෙන්නේ කීසත් දැන් රැකියාව කියන තරුණේ කවරක් කරලා තියෙන තරුණේ කොරකම දැන් තාත්තේ. එතකොට මේකට විරුද්ධව නයිට් වෂින් ඉඳන් කරන්න පුළුවන් දේවල් මේ ටීම් එක චැලෙන්ජ් කරන්න එහෙම තාකා තියෙනවානේ. එතන නඩුවේ පිටපත් ගන්න යනවා මේ තරුණයා. ඒ එතකොට රෙජිස්ටර් කරලා කියන උන්ට තරුණයෙක්නේ බලනකොට උන්ද 22යි. වයස මම මතකයි. ඒක කප්ලා බල වෙනවා තියෙන මොකක්ද කියන්නේ පොඩි කාටයි. ඒ ෆයිල් එක දැන් නැහැ මෙතන හාමුදුරුවන් ගිහින් පස්සේ ඉන්න කියනවා. පස්සේ මම දැන් ඉතිරි කරා මම කන්ටැක්ට් කරලා කිව්වා පොඩක් බලන්න කියලා. එම කාන්තරයක් ගන්න මොකද ගන්නා තරමට මේක මේ අර නියමිත කාර්යය අභියෝග කරන්න පුළුවන් කාර්යයේ බහුලක ෆයිල් එක නැහැ. ගන්න බීමයි. ඒතකොට මේක සුළු සිද්ධියක්ද? මට අනු දැන් කතා කරලා මේක සමිනාසින් සම්බන්ධින්ද කවුරුන් හිතන්නේ මේක බුද්ධාමත්ව කතා කරන්නේ බලන්න අද විශාල කීර් වාසියක්. ඒ මතක වෙච්ච ගමන් මේක උදාහරණ ආලා පුළුවන්. මම බුද්ධාමත්ව ගැන කතා කරනවා කියන කෙනෙක් ලෝකයේ තියෙන ජාත්‍යන්තර විශ්ලේෂණය ලෝකයේ පිළිබඳ විශ්ව පිළිබඳ බුද්ධාමත්ව කියන එක කියනවා. ඒ කියන්නේ මොන කෙනෙක් කාර්යකාරකත් කරලා තියෙන්නේ ඒක පටව ගන්න වෙලෙන්ද කිසියම් පුද්ගලෙක් කිසියම් කාරණයක් කියනවා පුද්ගලිකත්වයට එහා යන්න. ලයිකික විග්‍රහයකට ආවෙ නැත්නම් අපි උගත් කෙනෙක්ට සලකන්න බැහැ. ඉතිහාසය වෙනස් වුණේ එවැනි විමුක්ත මානසික පුද්ගලයෙක්. උගත් නිසා මේක පුද්ගලිකව ගන්න එපා. මේක ආගමිකව ගන්න එපා. ආගමික කියන අරදික. රිලිජියස් කියන්නේ නැති. මේ නැහැ. මේක මගේ සිද්ධියක් ඇන්නේ අපේ කෙනෙකුට දැන්නමයි ගන්න නැතුව විමුක්තව ගන්න. පයිකටි විග්‍රහය මේක නැති කරලා ඉන්නේ අපි කතා කරන උච්චර නිකන් ටෙන්ෂන් එක ගන්න උඩට සාකච්ඡා කරමු කියලා කියනවා නේද අවසරයි ඔබතුමාගේ කතාවට ඔක්කොම අහගෙන ඉන්නේ දැන් අපි මේ ඉන්නේ කොහොම පාසල අධ්‍යාපන පද්ධතිය ජීවත් වෙන අය මේ තුල ගත්තාම පාසල් පද්ධතියේ ඉන්න අයට සමස්ත සමාජය විසින් පවරනවා කෙසේ හෝ දරුවා ගුණවත් යහපත් අධ්‍යාපනයෙන් යුතු ළමයෙක් හදන්නේ කියලා. මේ සංකල්පයෙන් තමයි සියලුම ගුරුවරුතුන් හා විද්‍යාර්ථීන් කටයුතු කරන්නේ. මේ තුල අපි දැකපු පත්තරේ මේ මාධ්‍ය ඉදිරි බලනකොට මාධ්‍ය හුඟක් හැසිරෙන්නේ දරුවා පැත්තේ